ආයුබෝවන්. ඔබට හිතයිෂි නාලිකාවත් එක්ක ඔබ නිරන්තරයෙන් එකතු වෙලා ඉන්නේ අපේ පලාපල විග්‍රහය කොයි වෙලේ ඔබට ඉදිරිපත් කරනවද කියලා දැන කියා ගන්නට. ඉතින් අපි ඉදිරිපත් කරන්න මේ සූදානම් වෙන්නේ 2024 නව වර්ෂයට අදාළ ඔබට බලපාන්නේ කොහොමද කියන කාරණාව. ඒ ගැන කතා බහ කරද්දී මේ සඳහා වන ජ්‍යොතිෂ විග්‍රහය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වැදගත් වීම තුළ අපි ඔබට ඉදිරිපත් කරන්නට යන්නේ මේ 2024 අප්‍රේල් වල අලුත් අවුරුද්ද තත්කාල කේන්දරයක් කියලා තියෙනවා. අන්න ඒකේ බලපෑමත් මේකට අපි ඇඳා ගන්නට ඕනි. එහෙම නැත්නම් මේ පලාපල විග්‍රහය තවත් සුවිශේෂී නොවන නිසා. ඊට අමතරව මේ ශනිගේ උපග්‍රහයන් වන ගුලික සහ මාන්දිගේ ක්‍රියාකාරී තත්ත්වයන් වසරේ යෙදෙන ග්‍රහණ ග්‍රහ යුද්ධ මේ වසර පුරා සිදු කරන රාශි මාරුයි ඒව ගැනත් අවධානය යොමු කරන්නට වෙනවා. තත්කාලයේ බැලුවොත් එම දශාව කේතු අතුරු දශාව බුධ යුරේනස් කියන ග්‍රහයන් මේෂේ බෙරන්න නැකතේ හතරවෙනි පාදයේ සිකුරු අධිපති උපාධිපති බුධ වෙමින් ඉතින් මේ ආකාරයට මේ ග්‍රහ වෙන නැකත් පාද උපාධිපති නින්න තත්වයන් ඒව ගැනත් හිතන්නට වෙනවා. ආත්මකාරක බුධ අමාත්‍යකාරක රවි මේ ආකාරයට මේ වැනි විග්‍රහයනත් ඔබට දැන කියා ගන්නට වෙනවා. ඒක අමතර මේ ග්‍රහයන්ගේ ස්වභාවයන් දැන් රවි චන්ද්‍ර කුජ ගුරු මිත්‍ර තත්ත්වයන් ඉතින් මේ වගේ මේ ග්‍රහයන් ඉන්න තත්වයන් වල රාශිය තියෙන තත්වය. ඊට අමතරව 22 දීර්ඝානාධිපති 67 නවංශාධිපති කුජ වෙනවා මාර්ග ශනි වෙනවා බාධක බුධ වෙනවා මේ තත්ත්වයනොත් ඊට අමතරව ලග්නයේ ත්‍රිංශාංශකයේ ධනු වෙනවා සප්තාංශකයේ මීන වෙනවා මේ වගේ ආදී තත්ත්වයනොත් මෙවැනි විග්‍රහයන් ඇතුළත් කරලා තමයි මේ පලාපල විග්‍රහය ඔබ වෙත ගෙන එන්නේ. අනිත් නාලිකාවලත් එක්ක ඔබට සංසන්දනය කරලා බලන්නට පුළුවන් ඒ ජ්‍යොතිර්වේදින් ඉදිරිපත් කරන ජ්‍යොතිෂ්‍ය විග්‍රහය කොයිතරම් තියෙනවද කියන කාරණය. අපේ නාලිකාවේ විශේෂත්වය ඒකයි. මොකද මේ කියන්නට කතන්දරේ කියන්නට පසුබිම් වෙච්ච ජ්‍යොතිෂ්‍ය විග්‍රහය බොහෝ නාලිකාවල ඔබට අහන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා එවැනි තත්වයක ඉඳලා ඔබ ඒ සේවා කටයුතු කරගද්දී ඒවායේ පවතින අඩුලොහුඩුකම් එහෙම නැත්නම් ඔවුන්ට මගහැරෙන දේවල් වැඩි වෙන්නට පුළුවන්. එහෙම මගහැරෙන දේවල් වැඩි වෙන තරමට ඔබ බලාපොරොත්තු වෙන නැකතේ තියෙන කොඩිටි එක ගුණාත්මය අඩු වෙන්නට පුළුවන්. ඔබගේ ජන්මපත්‍ර පරීක්ෂාවේ කොඩිටි එක ඒ ගුණාත්මය අඩු වෙන්නට පුළුවන්. ඒ නිසා ඒවා ගැනත් අවධානය යොමු නොකළොත් ඊට වග වෙන්නට වෙන්නේ ඔබටමයි. මොකද ඔබනේ ඒ ජ්‍යොතිර්වේදියාව තෝරාගන්නේ කටයුත්තට. ඉතින් අපිව තෝරාගත්තොත් ඔබට පුළුවන් තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්නට ඔබේ ජන්මපත්‍රය අපි එය පරීක්ෂා කර දෙන්නට සැදී පැහැදී සිටිනවා. ඊට අමතරව වාස්තු තත්ත්වය බලා ගන්නට අපිට ආරාධනය කරොත් WhatsApp පණිවිඩයක් විදිහට අපි ඇවිල්ලා ඔබට පරීක්ෂා කර දෙනවා. එහෙනම් අපි බලමු ඔබට අදාළ කොයි විදිහටද බලපෑම තියෙන්නේ කියන කාරණාව. මේෂ ලග්නෙහිමි විවාහ අපේක්ෂිතයන් ගැන අවධානයේදී ඔවුන්ට ඔන්න යහපත් සහකරුවන් හිමි වන තත්ත්වයක් එහෙම නැත්නම් යහපත් සහකරුවන් ලැබෙන ස්වභාවයක් තමයි ඔන්න පෙන්නුම් කරන්නේ. විවාහෙන් දේපල ආදිය හිමි වන ස්වභාවයක් ඔන්න විවාහ අපේක්ෂිතයන්ට පවතිනවා. ඒත් සමගම විවාහ වෙලා ඉන්න කට්ටියටත් විවාහ දේපල හිමිවීමේ බලයක් ක්‍රියාත්මක වෙනවා. විවාහයෙන් ඉහළ ඥාති බලයක් ඇති වෙන තත්ත්වයකුත් පෙන්නුම් කරන නෑදෑයන්ගේ ඒ බලය නෑදෑයන්ගේ උපකාරී වන ශක්තියින් වැඩි වෙන ස්වභාවයක් ඔන්න ඔබට පෙන්නුම් කරන ස්වභාවයක් තමයි අපේ මේෂ ලග්න හිමි විවාහ අපේක්ෂිතයන්ට පෙන්නුම් කරන්නේ. හැබැයි ඔබට කියන්නටත් අවශ්‍ය දෙයක් තියෙනවා. විශේෂයෙන්ම මේ වාස්තුමය තත්ත්වයේ තියෙන දෝෂ තත්ත්වයන් පරීක්ෂා නොකිරීමේ විවිධ ගැටලු ආදිය ඉස්මතු වෙන ස්වභාවයක් ඔබේ පවතිනවා කියන කාරණයක් මතක් කරන්නට ඕනි. අපේ ආදරණීය මේ විවාහ අපේක්ෂිතයන්ට බොහොම යහපත් තමන්ගේ ඒ අපේක්ෂාවන් මුදුන්පත් කරගන්නට පුළුවන් වපසරියක් ගොඩනැගෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. අපේ ජ්‍යොතිෂ්‍ය පාඨමාලාවට ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා මේ තිරේ දිස්සෙන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීම තුළ. ඊට අමතරව මනෝ උපදේශන පාඨමාලාවටත් ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. ඊටත් අමතරව අපි කරන වාස්තු විද්‍යාව සම්බන්ධව විශේෂිත පාඨමාලාවක්. මේටත් ඔබට ඔන්න සම්බන්ධ වෙන්නට පුළුවන් තිරේ දිස්සෙන අංකයට කතා බහ කරලා එහෙම නැත්නම් WhatsApp පණිවිඩය තියලා. ඊට අමතරව ඔබට කේන්දර බලාගන්නව, නිවාස දෝෂ බලාගන්නව, නැකත් හදාගන්නව, මේ සියල්ලම ඔබට ඒ ආකාරයටම ඉෂ්ට සිද්ධ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපේ ආදරණීය විවාහ අපේක්ෂිතයන්ට තමන්ගේ ඒ විවාහයේ වෙනුවෙන් යන ගමන බොහොම සාර්ථකව බොහොම හොඳින් යන ගමනක් බවට පත් වෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ඔබට ඒ සියලුම යහපත් බලයන්
ඔබ වටා ගොඩ නැගිලා ඒ සියලුම දෙවියන්ගේ ආශිර්වාදයන් ඔබගේ ඥාතීන්ගේ ආශිර්වාදයන් ඒ සියල්ල සමග ඔබගේ විවාහ ජීවිතය අතිශය සාර්ථක වන තැනකට යොමු වෙන ප්‍රාර්ථනා කරමින් අපි ඔබෙන් සමුගන්නවා.